අයබෝවන්. හරිත TV Let's Talk වැඩසටහනත් සමගයි ඔබ අදත් මේකට වෙලා ඉන්නේ. ඔබ දන්නවා අපි සාකච්ඡා කරන්නේ විවිධ ශ්‍රේෂ්ඨවල විවිධ වෘත්තීන් වලින් ඉදිරියට ආපු වෙනස් විදියට හිතපු වෙනස් විදියට හිතන අයත් එක්ක. අපි ඉන්නේ ගාලුමෝදර හොටල් පරිසරයේ. අපි බොහොම සුන්දර පරිසරයක ඉඳලා සුන්දර කතා බහකට අපිට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද ඔහුත් ඊටාම සුන්දර මිනිසෙක් විදියට මං හඳුනගත්ත නිසා. ඔහු මොන ශ්‍රේෂ්ඨයෙන් හඳුනා දෙන්නේද කියන එක පිළිබඳව මම ගොඩාක් කියෙව්වා. එතුමා ගැන බැලුවා මොනවද එතුමා මොනවද මේ කරන්නේ කියන එක පිළිබඳව. සාමාන්‍යයෙන් අපි වෘත්තියක් විදිහට ජොබ් එකක් විදිහට එම ලෙහෙසියෙන් හඳුනගෙන වෙන් කරන්න පුළුවන් රැකියාවක් නෙවෙයි එතුමා කරන්නේ. සිතවිලිත් එක්ක වැඩ කරන නිර්මාණකරුවෙක් කිව්වොත් මම නිවැරදි. ඔහු සංකල්පීය නිර්මාණවේදියෙකු ලෙස හඳුන ගන්න පුළුවන් එතුමන්. අපි කියනවානේ සාමාන්‍යයෙන් රටට එක්කෙනයි කියලා. අන්න එහෙම බිහි වෙච්ච නිර්මාණකරුවෙක් විදිහට මම එතුමාව තවත් විදියකින් හඳුන ගන්න කැමති. අපි කතා කරලම බලමු. මිස්ටර් එරන්ද බණ්ඩාර. එහෙම කිව්වොත් හරිනේ නේද? හරි හරි. එරන්ද බණ්ඩාර ඔබව හඳුනගන්නේ කොහොමද? අපි එක වචනයකට ලඟ කරොත් මම ඒකට ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන්නම්. ඒක සිංහල වචනේ ලේසි කියන්න concept designer කෙනෙක් හැටියට තමයි මම දැන් වැඩ කරන්නේ. හැබැයි එතෙන්ට එන්න පහුගිය අවුරුදු 20 21 22ක් ඇතුලේ පුරාවට විවිධ වෘත්තීන් කොටක් එකතු වෙලා සහ විවිධ සුදුසුකම් කීපයක් එකතු වෙලා තමයි එතෙන්ට එන්නේ. දැන් අහුවත් කෙටි උත්තරේ concept designer කෙනෙක්, ඒ කියන්නේ සංකල්ප නිර්මාණ වේදියෙක්. දැන් කලාව කියන මාතෘකාව ගත්තට පස්සේ අපි දන්නවා අපි අතීතය දිහා බැලුවත් වර්තමාන දිහා බැලුවත් සමහර අනාගතයටත් එහෙම වෙයි. කලාව කරන ළමෙක් කලාවට පිවිසනවා කියලා කිව්වම ළමයට හිතා ගන්න බෑ මොන ශාස්ත්‍රයේද මම යන්නේ. මම නැටුම් කරනවද, සංගීත කරනවද, චිත්‍ර කරනවද? හැබැයි ඔතනින් එහාට කලාව කියන එක ඊට වැඩිය වෙන තැනක තියෙන්නේ. අපි හරියට අපේ ඉලක්කය හදාගත්තා. ඔබතුමා එහෙම වෙන විදිහකට හිතපු තින්ක කෙනෙක් නැත්නම් සිතුවිලි තෙක්ක වැඩ කරපු කෙනෙක්. දැන් එහෙම හිතර තමගේ ශ්‍රේෂ්ඨය ගොඩනගා ගත්ත කෙනෙක්. අපි එතනින් පටන් ගමු. කොහෙන්ද මේ චේන්ජ් එක එන්නේ ඔබතුමන්ට? මට මේක එක්ස්ප්ලেইন කරන්න මේ අපි වැඩසටහන ලෙට්ස් ටෝක් නිසා ටිකක් වැඩිපුර කතා කරමු. මොකද ඒකට පොඩි සුටි කතාවක් කියන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ කතාවට මට වෙලාව තියෙනවා. අනිවාර්යෙන්ම තියෙනවා. හරි. කතාව මෙහෙමයි. මම ඉස්කෝලේ යන කාලේ අධ්‍යාපනයේ පැත්ත ගත්තාම පොදු අධ්‍යාපනයේ යම් දක්ෂ සිසුවෙක්. හැබැයි මගේ ඇඟ ඇතුලේ තිබ්බේ කලාව. මම චිත්‍ර විෂයයට බොහෝ ප්‍රියයි. ඉතින් මම වැඩිපුරේ පැතර බලලා හිටියා. හැබැයි මට මගේ අරමුණ උනේ යුද හමුදාවට එකතු වීම. මොකද මගේ පියා ගුවන් හමුදාවේ, මගේ සහෝදරයා නාවික හමුදාවේ සමහර තිබ්බේ හමුදා වටපිටාවක්. හැබැයි උසස් පෙළට මම සිලෙක්ට් වෙනකොට මට සිද්ධ වෙනවා මම ආස වෙනවා චිත්‍ර ශිල්පිය ඉගෙන ගන්න උසස් පෙළ සඳහා. මගේ මම ඉගෙනගත්ත පාසලේ උසස් පෙළ චිත්‍ර ශිල්පිය තිබ්බේ නැහැ. ඉතින් ওই මත ගැටුමත් එක්ක සරලව කිව්වොත් මට ඉස්කෝලෙන් එළියට බහින සිද්ධ වෙනවා ඇඩ්වාන්ස් ලෙවල් ලියන්නේ නැතුව. එතකොට මට සිද්ධ වෙනවා විකල්ප දෙයක් තෝරගන්න මේ යුද හමුදා ජීවිතේ මිදිලා. එතනදි තමයි මම එක ඉස්ලාම් එකතු වෙනවා වේදිකා නාට්‍ය කියන කොටසට. ළඟම තිබ්බ දේ තමයි මට අඳුරගන්න තිබ්බ වේදිකා නාට්‍ය. එතනින් හැදුනහම මම 1996 හොඳ බැඳුම් නිර්මාණ ශිල්පිය හැටියට වේදිකාවෙන් එළියට ඇවිල්ලා ඒ අවුරුද්දේ මම වැඩ කරපු වේදිකා නාට්‍ය රටේ පළවෙනි ස්ථානෙට ඇවිල්ලා යෞවන සම්මානවල. එතනින් මට සිද්ධ වෙනවා හදිසියෙම හම්බෙන් මට සිද්ධ වෙනවා කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව ශ්‍රවිදූෂ මධ්‍යස්ථානයට එකතු වෙන්න ආචාර්ය රොහාන් විජයකෝන් කියන විශිෂ්ට නායකත්වය යටතේ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් හැටියට. හැබැයි මම එතනට යන්න එක දවසක් මට සිද්ධ වෙනවා ෆ්‍රී හෑන්ඩ් ආටිස් කෙනෙක් හැටියට ඉන්න. හැබැයි ඒ වෙනකොට අපි ග්‍රැෆික් ඩිසයිනර් කියන්නේ කවුද, ෆ්‍රී හෑන්ඩ් ආටිස් කියන්නේ මොකද, යාර තියෙන ජොබ් රෝල් එක මොකද? මම හැදෙන්නේ මහනුවර ප්‍රදේශයේ. මහනුවර ප්‍රදේශයේදී මේ වෘත්තීන් වල තියෙන විවිධත්වය අතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම තමයි අපි ජාතික අධ්‍යාපනයෙන් අපි පුරුදු කරන්නේ අපි පොඩි කාලේ අපි හැමදාම අපි පුරුදු කරේ මේ සීමිත විෂයන් කීපයක් දිහා බලන්න විතරයි. ඒ කියන්නේ අපි පොඩි කාලේ හැවොත් කියන්නේ මේ I want to be a doctor. කියන්නේ අපි දැනන් හිටියේ ඉංජිනේරුවා, වෛද්‍යවරයා වගේ විෂයන් කීපයක් විතරයි. අපිට හීන දුන්නේ නැහැ ජාතික අධ්‍යාපනයේ. අපි හීන නැති මිනිස්සු හැටියට එළියට ආවහම අපි හරි අතරමං වුණා. විශ්වවිද්‍යාලයට යන 3%කට අමතරව 97%ක් ඊට පස්සේ තමන්ට අහඹු ලෙස හම්බෙන වෘත්තිය තමයි තෝරගත්තේ. කියන්නේ
බයෝසයින්ස් කරපු කට්ටිය ගණිත විද්‍යාවෙන් කවුන්සලින් ඉස්සරහට ගියා සමහරට කවුන්ස් කරපු කට්ටිය ෆාමසූටිකල් වලට එහෙම බලු තියන අතරතුර තමයි මට මේ ග්‍රැෆික් ඩිසයින් කෙනෙක් හැටියට මූලික අධ්‍යාපනය ලබන්න නිකන් මට රසාව කරනකම ඉගෙන ගන්න හම්බුනේ. ඒ අතරතුර මම සිවිල් ඉංජිනේරු විෂය පිළිබඳවත් සහතික පත්‍ර පාඨමාලාවක් කොළඹ ඇවිල්ලා සත්‍යන්තයේ මම ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්න අතරතුර මට ආයෙ සිද්ධ වුණා මගේ ජීවිතේ බොහොම වැදගත් ටර්නින් පොයින්ට් එකක් හැටියට ලංකා ඉතිහාසයේ දැන් මේ විෂය ලංකාවේ උගන්වන්නේ නැහැ මල්ටි ඩිසිප්ලිනරි ඩිසයිනර් කියන වෘත්තියට අදාළ සුදුසුකම් සහිත පාඨමාලාවක් ඉගෙන ගන්න අවුරුදු 3ක කොළඹ ඇවිල්ලා මේක රජයේ පාඨමාලාවක්ද මේක රජයෙන් තමයි කරේ නැෂනල් ඩිසයින් සෙන්ටර් එකෙන් කරේ ඒක පසු කාලීනව අවශ්‍ය කරන ගුරු දැනුම නැතුව ඒ ඩිප්ලෝමාව අභාවයට යනවා හැබැයි මට සිද්ධ වෙනවා ඒකේ උපරිම පල නෙලා ගන්න මොකද මට බොහෝ වටිනා ගුරුවරු සංඛ්‍යාවක් එක වැඩ කරන්න සිද්ධ වෙනවා ඒකත් එක්ක මට සිද්ධ වෙනවා මේ නිර්මාණකරණයේ තියෙන අංශක 360ම ඉගෙන ගන්න ඒ කියන්නේ වඩු වැඩ සෙරමික් ෆැෂන් ග්‍රැෆික්ස් හැමදේම අපිට තියෙනවා අපි ප්‍රායෝගික ඒවත් එක්ක එකතු වෙන්නත් ඕනේ. ඒ කියන්නේ වඩු වැඩේකට මේ ඒක මේ කම්පියුටර් නෙමෙයි. වැඩපළට ගිහිලා ලී අතු ගාලා ඒ දේවල් තර අපි ප්‍රායෝගික මිනිස්සු හැට බිහි වෙන්න පටන් ගන්නවා. ඔතනින් ඒත් එක්ක මම එතනින් ටෙලිනාට්‍ය ශාස්ත්‍රයට එනවා. ඊට පස්සේ චිත්‍රපට ශාස්ත්‍රයට එනවා. ඊට පස්සේ ග්‍රැෆික් ඩිසයින් කෙනෙක් හැට පටන් ගන්නවා. එතනින් මාව මගේ ලෝගෝස් වලට ලොකු ඉල්ලුමක් එන්න පටන් ගන්නවා. මම බ්‍රෑන්ඩ් ඩෙවලොපර් කෙනෙක් වෙනවා. හොම හොම මගේ විෂයන් එකතු වෙවි යනකොට මට අර මල්ටි ඩිසිප්ලිනරි ඩිසයින් කියන ආපු ක්වොලිෆිකේෂන් එකෙන් මම ඉගෙන ගත්ත දේ මට ගොඩක් වටිනවා. ඒකෙන් තමයි මාව හැදෙන්න පටන් ගන්නෙ. මාව මෝහත් වෙන්නේ ඒකෙන්. ඒ ටයිටල් එක මට ගොඩක් වටින්න පටන් ගන්න. ඒතරේ මම තේරුම් ගන්නවා ඉගෙන ගැනීම කියන එක වැදගත් කියලා. ඒ නිසා මම ඉගෙන ගන්නවා. ඒත් එක්ක මට අවස්ථාවක් හම්බ වෙනවා මොරටු විශ්වවිද්‍යාලයේ බාහිර කථික ආචාර්යවරයෙක් හිට වැඩ කරා. එතනින් මම තවත් ඉගෙන ගන්නවා. මොකද ශිෂ්‍යෝ 20කට 30කට උගන්වනකොට ගුරුවරයහට ගුරුවරයත් ඉගෙන ගන්න අනිත් පැත්තට රිවර්ස් එකට. ඉතින් ඔය දේවල් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ඇවිල්ලා මම ඊට පස්සේ ග්‍රැෆික් ඩිසයිනර්, ආර්ට් ඩිරෙක්ටර්, ක්‍රියේටිව් ඩිරෙක්ටර් ඊට පස්සේ ෆැෂන් ඩිසයිනර් ඔව් මම ෆැෂන් පැත්ත ටික මම දන්නවා දැන් අර ටෙලිනාට්‍ය කලාවට පිවිසනා කියලා කිව්වන් පස්සේ කට්ටිය බලයි මේ රංගන ශාස්ත්‍රයේ දැන් වේදිකා නාට්‍ය කලාව කරලා තියෙනවනේ එතම. හැබැයි එතකොට මේ චරිතවලට අදාළ පැඳුම් නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒක හරි අපූර්ව දෙයක්. ඔව් මෙහෙම එකක් තියෙනවා මට ඒක හොඳ අත්දැකීමකුත් තියෙනවා මට. නෑ මම මේක සරල කරගන්න. ඒ කියන්නේ ලංකාවේ ටෙලිනාටි සහ මම ඇත්තටම මම වර්තමානව මම එකෙන් නිල වශයෙන් ඉවත් වෙලා ඉන්නේ කලා අධ්‍යක්ෂණයෙන්. ඒකට හේතුව කීපයක් තියෙනවා. අපිට ඇත්තටම ඊයේ වෙනස් කරන්න බෑ අතීතය අපිට වෙනස් කරන්න පුළුවන් හෙට. මම කියන්නේ මේක බලන් ඉන්න කෙනෙකු ඉන්නවා නම් අපිට කලා අධ්‍යක්ෂකවරයෙක් යාට එකතු වෙන්න මේ විෂයට කැමති නම් හැම වෙලේම මතක තියාගන්න ඕනේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ ආර්ට් ඩිරෙක්ටර්, ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්, ඒ ඩිරෙක්ටර් කියලා ටයිටල් එකක් පිටිපස්සට එනවා නම් එයාට ඩිරෙක්ටර් පවස් තියෙනවා සෙට් එකක් ඇතුලේ. ආර්ට් ඩිරෙක්ටර් ඩිරෙක්ටර් පවස් තියෙනවා සෙට් එකක් ඇතුලේ. ඒ කියන්නේ අපිට ඇඳුමක් නිර්මාණය කිරීමේදී ඒ චරිතයට අදාළ කරන ඒ ඩිරෙක්ටර්ගේ ඔළුවේ තිබ්බ රූපය මවන්න අපිට ලෝක කාර්ය භාරයක් තියෙනවා. හැබැයි අපේ රට එරල් කෙලී වගේ ආර් ඩිරෙක්ටර්ස්ලා බිහිකපු රටක්. ස්කැන ස්පිල්බර්ග්ගේ ආර් ඩිරෙක්ටර් අපේ රටේ ඉන්නේ. මගේ වාසනාවට ඒ මගේ ආදිශිෂ්‍යෙක් මගේ ඉස්කෝලේ. හැබැයි අපි සමහර දේවල් වල ලංකාවේ ආර් ඩිරෙක්ෂන් දැක්කහම අපිට යම් යම් තැන්වල චූටි චූටි කලකිරීම සහ මත ගැටුම් එන්න පටන් ගන්නවා. ඒක निराකරණය කර ගැනීමට මම පොඩ්ඩක් විශේෂයෙන් පොඩ්ඩක් බාහිර පැත්තට ගිහිල්ලා මම උත්සාහ කරනවා මේක වෙනස් කරන්න. හැබැයි මම ඇඳුම් එක්ක ගත කරපු කාලය සහ ඒ කරන්න හදපු ලොකු වෙනස්කම් ප්‍රමාණය අදටත් යම් යම් තැන්වල ලියවිලා තියෙනවා සහ අපිට කියලා අනන්‍ය වූ ඇඳුම් මොකක් හරි සලකුණක් අරගෙන ජාත්‍යන්තර තරණයට යන්න ඕනේයි කියලා බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේයි කියලා මොකද මම හැම වෙලෙම කියන දෙයක් තමයි බී අ බ්‍රෑන්ඩ් කියන එක. හැමෝම හිතුවොත් මම බ්‍රෑන්ඩ් එකක් කියලා අපිට බ්‍රෑන්ඩ්ස් හදන්න පුළුවන් මේ රටේ දක්ෂයෝ කියන කට්ටිය ඕන තරම් ඉන්නවා. හැබැයි අපේ ජාතික අධ්‍යාපනය සහ ජාතික රටාව ඇතුලේ මේ ගොඩක් නිර්මාණ ශිල්පියෝ ගොඩක් දක්ෂෝ අපිට යම් යම් තැන්වලදී හැඟවිලා ඉන්නවා සහ නිහඬ වෙලා ඉන්න බවක්
මට පේන්න තියෙනවා. සමහරට ඒකට හේතුව ඒ අත්‍යවශ්‍ය වෘත්තීය භාවයේ නිර්මාණය නොවීම වෙන්නත් පුළුවන්. දැන් ඔබතුමා නිර්මාණය කරලා ගිහින් දුන්නම ඇයි මේක කළේ කියලාත් ඇහුවා. නේද? මේක පිට රට වැඩක්ද කියලා අහපු අවස්ථාව තිබුණා. ඔව් ඒ කියන්නේ සමහර වෙලාවට මට මතකයි මේ ඔබතුමිය අහන පොයින්ට් එක මම දන්නා මම යම් ටෙලි නාට්‍යයක ඔබ අපිට ඉගෙන ගන්න තැනක් තිබෙන්නේ නැහැ. ඔව්. අපිට අපි මනෝභාවයෙන් තමයි නිර්මාණය කරේ. ඒ කියන්නේ අපි හිතනවා මෙන්න මේක වෙන්නේ නැති ස්ටෑන්ඩඩ් එක. මේක වෙන්නේ නැති මේකට අවශ්‍ය කරන වටපිටාව. මොකද වෙනත් අධ්‍යයනම් පව කරනවා අපි කරන්නේ. ඔව් අපි අපිට ඒ කුතුහලය තමයි අපිව ගෙනියන්නේ ඉස්සරහට. ඉතින් මම යම් නිර්මාණයකදී මේ කරපු සූදානම් වෙච්ච ඒ ෆයිල් එක බලලා මේ යම් කෙනෙක් මට කිව්වා මේ මොකද මේ හිතුවද ෆොරින් ප්‍රොඩක්ෂන් එකක් කියලා මේක කියලා. හැබැයි මම අදටත් අවුරුදු 20කට පස්සේ සතුටු වෙනවා. එදා මම හිතපු දේ මොකද මම දැන් ෆොරින් ප්‍රොඩක්ෂන් වල වැඩ කරනවා ඇත්තටම. බටහිර චිත්‍රපට සහ වෙළඳ දැන්වීම් සහ ඩොකියුමන්ට් වල වැඩ කරන ශිල්පියෙක් හැටියට මට එදා මම යම් තරුණ වද්‍ර යෞවනයේ ඉන්න කිසි අත්දැකීමක් තිබ්බ නැති මම හිතපු දේ හරි කියලා මම අදටත් මට දැනෙනවා. ඒ දේ මට ඊළඟ පරම්පරාවට දෙන්න ඊළඟ පරම්පරාවට අරන් යන්න මම ලොකු උත්සාහයක ඉන්නවා. ඒක හෙමින් වෙනවා. එක්කෙනා දෙන්න දවසට මගෙත් එක්ක සමාජ මාධ්‍ය දාලය ජාලාව තුල හරි දුරකථන මාර්ගෙන් හරි එකතු වෙලා යම් යම් දේවල් දන්න සහ ඉගැන්වීම කියන එක මම මගේ ජීවිතේ මම බොහොම ආසාවෙන් කරන දෙයක්. ඒකට මට වෙලාවක් කලාවක් නැහැ. ඕන වෙලාවක මම උගන්නනවා. ඉතින් අපිට පුළුවන් වෙයි ඒ අත්දැකීම් සහ ඒ ජාත්‍යන්තර මොකද මේ අන්තර්ජාලය විවෘත වීම හරහා අලුත් පරපුරට ගොඩක් පිටරට දේවල් ලබා ගැනීමට දැනුම ලබා ගැනීමට පරිශීලනය කිරීම ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපිට වඩා දුරක් යන්න අපි හිතුවට වඩා දුරක් යන්න අපේ ඊළඟ පරම්පරාවට අපේ දරුවන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකට යම් ඌන පූර්ණයක් දෙන්න යම් හයියක් දෙන්න යම් තල්ලුවක් දෙන්න වචනකින් හරි උදව් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. එහෙම බොහෝ පිරිසක් මේ රටේ ඉන්නවා. ඉතින් බොහොම සතුටු වෙනවා. ඒ කියන්නේ සමහර දේවල් ඒ කියන්නේ අපි කරාම ගොඩක් අර දැන් මම කිය අපි සංකල්ප නිර්මාණ ශිල්පිය හැටියට concept කියන එක අපි සමහරට අපි ලෝගෝ එක design කරද්දී අපි සමහර client වඩා අපි එක හිතනවා. මේ ලෝගෝ එක කොහොමද බිත්තියේ දර්ශනය කරන්නේ? ඒක ගැන අපි කතා කරන්න ඕනේ. මොකද ඒක වෙනම දෙයක්. මොකද ඔබ 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 ඔබට කුතුහලය වැඩි කරන්න ඕන නිසා මම එහෙම නවත්තනවා. මොකද අපි විරාමයකට යන්න අවශ්‍ය නිසා. ඔය ලෝගෝ නිර්මාණකරණය කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. මේක මේ අදට හෙටට තියෙන එකක් නෙවෙයි. බොහෝ කාලයක් අපේ මතකයේ රැඳෙන ලෝගෝස් නිර්මාණ නැත්නම් අපි මේ මේ මේක ඇත්තටම රූපයක්. මේ රූපය අපිට මතකෙන්න මේ රූපය දැක්කම අපිට ආයතනය කියන්න පුළුවන්. එහෙම ලෝගෝස් හදන සහ ජාත්‍යන්තරට එහෙම ලෝගෝස් හදපු නිර්මාණවේදියෙක් මේ ඉන්නේ. ඒ නිසා ඒක කුතුහලය තියාගෙන අපි යනවා කෙටි විරාමයකට. විරාමයේ පස්සේ නැවතත් අපි එකතු වෙන්නේ හරිත ටීවී ලෙට්ස් ටෝක් වැඩසටහනත් එක්ක. අපිත් එක්ක ඉන්නේ සංකල්පීය නිර්මාණවේදියෙක් වෙච්ච වෙන සහ අනාගතයට ලොකු දැනුමක් එක්ක ඉදිරියට යන එරන්ද බණ්ඩාර. දැන් අපි නැවතුවේ ලෝගෝ වලින්. කොච්චර ලෝගෝ හදලා තියෙනවද? ගාන නම් මතක නැහැ. හැබැයි සෑහෙන ප්‍රමාණයක් හදලා තියෙනවා. මම රටවල් සඳහා නිර්මාණය කරා. මගේ ඇත්තරම දැන් මේ වෙනකොට මගේ ක්ලයන්ට් බේස් එක ගොඩක් වෙලා ඉන්නේ ලංකාවෙන් එළියේ. මොකද මම ආයෙත් මම කියනවා මොකද අපේ රට ඇතුලේ මම දැකපු දෙයක් තමයි අපිට යම් දෙයක් ඉවැලියුවේට් කරන. يعني මට ලැබිච්ච දේ හරිද වැරදිද කියලා කියන්නේ. يعني මම ඇඳුමක් ගන්න ගියහම මේ ඇඳුම මට හරියනවද කියලාත් තීරණය කරන්න තරම් අපි මේ ජාතික අධ්‍යාපනයෙන් අපි කෙනෙකුට හයියක් දෙන්නේ නැහැ. අපි ගියාම ඇඟේ සයිස් එකට හරිය ඇඳුමක් තමයි ගන්න. හැබැයි මම අඳින්නේ මොන ඇඳුමද? මගේ දැන් ඔබතුමිය තමයි දැකලා තියෙ ස්ටීව් ජොබ්ස් ගේ මුළු එයාගේ මුළු ජීවිත කතාව බැලුවාම එයා කළු පාට ටී-ෂර්ට් එකක් විතරයි මුළු එයාගේ මුළු කතාවේම අඳින්නේ. ඒ එයාව අයිඩෙන්ටිෆයි කරන් ඉන්න මම කියන්නේ කවුද කියලා. මගේ ජීවිතේ වැදගත්ම ෆයිඩේ තමයි මම හැම වෙලෙම කියන්නේ හැමෝටම බී ඔරිජිනල් තමන් වෙන්න. මොකද මම එක පුංචි කතාවක් කියන්න මගේ හැමදේකටම පුංචි පුංචි කතා තියෙනවා. මම මමත් මම උපතින්
මම වමාත භාවිතා කරපු ලියන්න සහ වමාත් නිවේදිකාවක් හමු වෙලා තියෙනවා. හොඳයි. බොහොම සතුටු. එතකොට හැබැයි මගේ සමාජය තුලේ අපිට තිබ්බේ මේ දකුණ අතින් බත් කන දකුණ අත පාවිච්චි කරලා වැඩ කරන මේ එහෙම කට්ටිය තමයි අපි දැක්කේ. ඒ නිසා අපි දකුණෙන් බත් කෑවා. දකුණ ඒතර මගේ මම ඔර්ලෝසුව බැන්දේ වම් අතේ ඒ හැමෝම ඔර්ලෝසු බැඳින නිසා. මම මට අවුරුදු 14 දී හදිසියෙන් මගේ දකුණු අතේ ලොකු කැපීමක් එනවා. ඒ නිසා මට සෙනසුරාදෝක සිද්ධ වෙන්නේ. සෙනසුරාදේ ඉතින් කන්න හම් වෙන්නේ නැහැ. ඉතින් අම්මා තමයි බත් කැවුවේ ඉතින් ඒ දවස් දෙකේ. හැබැයි මම සවුඳ ඉස්කෝලේ ගියාම මම හිතන්නේ ඔයාලට එක්ස්පීරියන්ස් එකේ සමහර ඉස්කෝලේක බත්යක් කරනවා කියන්නේ මේ මම හිතන්නේ ඒක ලේසි පොස්වඩක් නෙමෙයි. හැබැයි මම සවුඳ මම මට මතක නැහැ ඉන්ටර්වල් එකේද කෑවේ ඊට කලින්ද කෑවේ කියලා කොහොම හරි බත් එක්ක කෑවා. ඒක බත් එක්ක කවට මම බත් එක්ක කහලා තිබ්බා. ඒතකොට මට මතක් වුණා බත් එක යට තමයි හැඳ තියලා තිබ්බේ අම්මා. ඒතකොට බත් එක්ක කාරුණා තමයි මට හැඳ හම්බුනේ. ඒ කියන්නේ මේකට පෙට්ටියට යටි. ඉතින් මම කල්පනා කරා මොකද්ද මට උනේ කියලා. මොකද මට වම අතින් කෑම මගේ ජීවිතේ කොටසක් වෙලා තියෙනවා. මට පුළුවන් ඒ දේ කරන්න. එදා ඉඳලා මම හොයන්න පටන් ගත්තා එරන්ද බණ්ඩාර කියන්නේ කවුද කියලා. එදා ඉඳලා මම බය නැතුව දකුණු අතේ වොච් එක බැඳලා මම වම අතින් කෑවා. මුලදී මම රිජෙක්ට් වුණා. ඒ රිජෙක්ට් වීම හරහා තමයි අද එරන්ද බණ්ඩාර කියලා කෙනෙක් ඉන්නවා. මම කිව්වේ මම පාසලෙන් රිජෙක්ට් වුණා. මම සමාජයෙන් රිජෙක්ට් වුණා. මොකද අලුතෙන් හිතන මිනිහෙක්ව පිළිගන්න අපේ සමාජයේ ලෑස්ති නැහැ. අන්නේ රිජෙක්ට් වීම මම කියන්නේ මේ වැඩසටහන එක දරුවෙක් හරි එක්කෙනෙක් හරි බලන් ඉන්නවා නම් ඒක වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වයස අදාළ නැහැ වෙනස් වෙන්න. තමන්ව රිජෙක්ට් වෙනවා නම් ඒ කියන්නේ තමන් අලුත් මාවත යනවා කියන එක. හැමෝමගේ සම්ප්‍රදායික මාවත නෙමෙයි. අනිවාර්යයෙන්. තමන්ට මොන හරි බාධා එල්ල වෙනවා නම් ඒ කියන්නේ තමන් මොකක් හරි අලුත් පාරක් යනවා කියන එක. ඒ කියන්නේ අපි ගහක් නිකන් ගස් වලට ගල් ගහන්නේ නැහැ. අඹ ගහට ගල් ගහන්නේ නැහැ. හැබැයි අඹ ගහේ මල් වලට ගල් ගහන්නේ නැත්නම් ගෙඩියම තමයි ගල් ගහන්නේ. එතකොට තමයි බාධාවල් එන්නේ ඵල දරනකොට. එතකොට අපිට ලේසි අඳුර ගන්න. ඒ කියන්නේ තමන් මොකක් හරි අලුත් පාරක් යනවා. ඒතර එහෙම අලුත් පාරක් හොයාගෙන ආපු මට මම දැකපු දෙයක් තමයි මේ අපි ලෝගෝ එකක් හරි මොහරි හදලා දුන්නාම ඒක තමන්ට හරිද වැරදිද කියලා ක්ලයන්ට් තීරණය කරන්න එයාට අමාරුයි. ඉතින් එයා සමහර ලාට කොහෙන් හරි දැකපු එකක් හරි නැත්නම් අඩු මිලට හම්බෙච්ච මොකක් හරි දෙයක් හරි හොඳයි කියලා හිතාගෙන තීරණය කරනවා. එතකොට මට ලංකාවේදී මට ගොඩක් මහන්සි වෙන්න වුණා මේ ලෝගෝ එකක් කියන්නේ මෙන්න මේක. ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් හදද්දි ඒක අදට නෙමෙයි හෙටට නෙමෙයි අවුරුදු 20කට 30කට 50කට 100කට කොහොමද මේක ගැලපෙන්නේ? මොකද මට මගේ වාසනාවට මගේ මම ඉගෙනගත්ත මල්ටි ඩිසිප්ලින ඩිසයින් ඩිප්ලෝමා එක ඇතුලේ මට උගන්වපු ගුරුවරු මට ඒ ශිල්පය හරියටම දුන්නා. මට ඒ ශිල්පය අදටත් හරියට දුන්න නිසා මම සමහර විෂයන් උගන්වන්නේ සත පහක්වත් අය කරන්නේ නැතුව. මොකද ඒ සමහර විෂයන් මට ඒ ගුරුවරු බොහොම ආදරෙන් මට නොමිලේ උගන්වපු දේවල් තියෙනවා. මට ඒක අතර සල්ලි වලට උගන්වන්න බෑ. මොද යමෙක් මට යම් දෙයක් නොමිල දුන්නා නම් මම ඒකෙන් කොන මොන තරම් කියලා පැමිණි මිනිහෙක් වුණත් මට අර බේස් එදා මට අරයා මාව රිජෙක්ට් කරන්න උගන්වන්න බෑ කියලා. ඒ ගරුත්වයේ ගුරුවරුන්ට තියෙන ඕන ගරුත්වය තියෙන ඕන නිසා මම අතර සමහර දේවල් ග්‍රැෆික් ඩිසයිනින් වගේ දේවල් මම සල්ලි ගන්න නැතුව මම උගන්වනවා. එතකොට මම ආපහු කතාවට එනවා. මම කියන්නේ මේ අපිට ගොඩක් උනේ මේ රටේ ගොඩක් හරියට තේරුන්නේ නැහැ මේ බ්‍රෑන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. මොකද අපිට බ්‍රෑන්ඩ් පිළිබඳව තියෙන දැනුම ටිකක් අඩුයි. තමන්ගේ ව්‍යාපාරේ මොන වගේ ව්‍යාපාරයද? තමන්ගේ ව්‍යාපාරේ ඉවැලියුවේට් කරන්න. මගේ ව්‍යාපාරය මෙන්න මෙහෙම එකක්. මම සාමාන්‍ය ක්ලයන්ට් කෙනෙක් අහපම මම අහන ප්‍රශ්නයක් තියෙනවා ඇයි කියලා. දැන් සමහර කට්ටිය කියනවා මම විකුණන්නේ හිතන්නේ ආ විකුණන්නේ සීනි කියලා. එරන්ද මට සීනි වලට බ්‍රෑන්ඩ් එකක් හදාගන්නවා. මම අහන එක ප්‍රශ්නයයි. ඇයි මං ඔයාගෙන් සීනි ගන්නෙ? මට වෙන ගොඩක් කම්පැනි තියදි සීනි ගන්න. ඒකට හරි උත්තරයක් දෙන්න පුළුවන් එක්කනට තමයි මම බ්‍රෑන්ඩ් එක නිර්මාණය කරන්නේ. එයාගව තියෙන්න ඕන හේතුවක්. මගේ පැකේජින් ලස්සන වෙන්න පුළුවන්. මගේ බ්‍රෑන්ඩ් එකේ සවුන්ඩ් එක ලස්සන වෙන්න පුළුවන්. මගේ මිල ආකර්ෂණී මොකක් හරි හේතුවක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරට අන්තිමට යා කියන්න පුළුවන් මන් දන්නේ නැහැ. මගේ එක විකිනෙන්න ඕනේ. මට එච්චරයි. සමහරට ඒ උත්තරෙත් මට ඇති. එහෙම තැනකට ගෙනල්ලා තමයි මම බ්‍රෑන්ඩ් එක පටන් ගන්න. අනිත් එක තමයි සමහරට ඇත්තටම ක්ලයන්ට් වඩා මම ආදරය කරන්න පටන් ගන්නවා මගේ ලෝගෝ එකට. මම ඩිසයින් කරන බ්‍රෑන්ඩ් එකට මම ඩිසයින් කරන සියලු දේට. සමහර ටැග් ලයින් එකක් වෙන්න පුළුවන්, සමහර පේ ඔෆ් ලයින් එකක් වෙන්න පුළුවන්, එන්හැන්ස් එකක් වෙන්න පුළුවන්. අන්න ඒ ලබා ගන්න ඒ දේ මම ගොඩක් කලාවට පිටරට ලංකාවෙන් එළියේ ඉන්න යුරෝපීය හරි බටහිර ජාතික හරි ඒ කම්පැනි එක ඒගොල්ලන්ගෙන් මට දැනුනේ නැහැ. ඒගොල්ලන් හරි
වැරි ක්ලිය බ්‍රීෆිංයක් මට දෙනවා මෙන්න මේක තමයි රඳ වෙන්න ඕනේ අපේ කම්පැනි එකේ විෂන් එක මේක අපේ එකේ මිෂන් එක මේක අපි අවුරුදු 10කින් මෙන්න මෙතන ඉන්නේ අපි අවුරුදු 20කින් මෙතන ඉන්නේ අපේ ගමන මෙතන අපි අවුරුදු 10කින් පස්සේ මෙන්න මේ වගේ කෑල්ලක් එකතු වෙන්න තියෙනවා එහෙම එකක් අනිත් එක සමා වෙන්න ඕනේ මේක අපි වරද හදා ගන්න ඕන නිසා කියන්න ඕනේ බොහෝ කම්පැනි වල සමහර කට්ටිය ඇවිල්ලා මේ මට මෙන්න මෙහෙම 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 දාප එකක් ඕනේ කියලා ඉල්ලනවා මම කියන්නේ එහෙම මෙහෙම 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 දාප එකක් වෙන කෙනෙකුට කියලා හදා ගන්න මොකද ආර්ට් පීස් එකයි බාස් පීස් එකයි කියන්නේ දෙකක් දෙකක් කියන්නේ නිර්මාණ මම නිර්මාණ ශිල්පියා සහ නිර්මාණ වේදියා කියන්නේ දෙකක් වේදේ කියන්නේ සයන්ස් අපි ඉන්නේ සයන්ස් එක අපි ලෝගෝ නිර්මාණය කරද්දී බලනවා මේ ලෝගෝ එක හදිස්සිය හරි පිටියක් ගන්න පිත්තල නිර්මාණය කරන්න වුණොත් මේක පිත්තල නිර්මාණය කරන්න පුළුවන්ද මොකද මොනාලිසා කියන්නේ චිත්‍රයක් ඇපල් කියන්නේ ලෝගෝ එකක් මොනාලිසාව ලෝගෝ එකක් හැට පිටිය ගහන්න බෑ ඒක චිත්‍රයක් හැට පිටිය ගහනවා හැබැයි ඇපල් කියන බ්‍රෑන්ඩ් එක හැට ලෝගෝ එක පිටිය ගහන්න පුළුවන් ඒක බ්‍රෑන්ඩ් වැලියුවක් දෙන්න පුළුවන් කොකා කෝලා කියන බ්‍රෑන්ඩ් එක අපි හැමෝම ඇපල් ෆෝන් පාවිච්චි කරනවා හැබැයි ඇපල් බ්‍රෑන්ඩ් එක ගැන අපි බ්‍රෑන්ඩින් ගැන අපි දන්නේ නැහැ අපේ රටේ බ්‍රෑන්ඩින් මාකටිං සේල්ස් මේ ටිකක් චුට්ටක් පැටලලා තියෙනවා අපි මේක निराකරණය කර ගන්න ඕනේ මම මේ වැරදි කියනවා නෙමෙයි අපි හැදෙන්න ඕන නිසා මම මේ කියන්නේ එතකොට දැන් අපි කවදාවත් දැන් අපි තමයි අපි සර්ජරි එකක් කරන්න දෙනවා කියලා ඔපරේෂන් එකක් බයිපාස් එකක් කියලා හිතන්නකෝ. අපි ගිහිලා දොස්තරට කියලා දෙන්නේ නැහැ නේ බයිපාස් එක කරන විදිය. අපි මේ නහර කපමු. අපි මෙතනින් කපමු කියලා කියන්නේ නැහැ නේ. එයා ගිහිලා එක්ස්රේ රිපෝට් ඒවා මේවා ටික දුන්නාම දොස්තර තමයි තීරණය කරන්නේ. අපිත් ඇත්තටම දොස්තරලා වගේ තමයි. අපිට රිකවර්මන්ට් එක කිව්වහම අපි බයිපාස් එක කරනවා. හරි. එතකොට අපිට දෙන්න ඕන අදහස අපි තමයි නිර්මාණය කරන්නේ. ඊට පස්සේ අපි තමයි ඒක තීරණය කරන්නේ. වාට මේ කලයක, වාට රතු පාට හරි, වාට දම් පාට හරි, වාට රෝස පාට හරි අපි තමයි තීරණය කරන්නේ. අපි තමයි ඒකේ එක්ස්පර්ටිය. දැන් ගොඩක් අය ලංකාවේ මම දැකපු දෙයක් තමයි ඒගොල්ලන් ඇවිල්ලා මේ මෙහෙම මෙතනින් පොඩි අපි මෙහෙම එකක් දාලා, මෙතනින් පොඩි මෙහෙම එකක් දාලා, මෙතනින් මෙහෙම එකක් දාමු කියලා මම කියන්නේ. හරි. එහෙනම් ඔයා යන්න වෙන කෙනෙක් ගාවට මම නෙමෙයි ඒකට ගැළපෙන්නේ සමා වෙන්න කියලා. ඉතින් ලෝගෝස් වල තියෙන ලෝගෝස් කියලා කියන්නේ ලොකු කතන්දරයක්. ඒක ඇවිල්ලා මේ තමන්ගේ හරස්කඩක් කම්පැනි හරස්කඩක් තමන්ට යන්න පුළුවන් يعني ලෝගෝ එකක් කරන්න පුළුවන් වික්‍රමයන් අපිට දවස් ගණන් කතා කරන්න පුළුවන් මේ මේව ලෝකේ ජාත්‍යන්තරේ දකින්න තියෙනවනේ අස්පන අපිටම ඒක තමයි මේ මම කියන්නේ මේ ඉන්ටර්නෙට් එකේ ඇතුලේ ළමයි සහ මේගොල්ලන්ට අපි හිතමු නිකන් සරල උදාහරණයක් කියලා අපි ගමු ආපහු ඇපල් කියලා අපි ඇපල් ලෝගෝ එක කවදාවත් කියන්නේ නැහැ වියා ද බෙස්ට් හරි වියා නම්බර් 1 කියලා කියන්නේ නැහැ මම ලංකාවේ දැකපු දෙයක් තමයි ලංකාවේ තියෙන කම්පැනි හැම දෙයක්ම නම්බර් 1. ලංකාවේ හැමෝම කියන්නේ නම්බර් 1. ඒක පාරිභෝගිකය කියන ඕන එකක්. කම්පැනි කියලා ඩක් නැහැ. කවදාවත් කොකා කෝලා කියන්නේ අපි තමයි මේ මෙහෙම කියලා කියන්නේ. ඒගොල්ලන් පාරිභෝගිකයට ඒ කියන්න දීලා ඒගොල්ලන්ගේ වෙළඳැන්වීම් ටික් කරනවා. දැන් අපේ රටේ සියලු දෙනා නම්බර් 1, නම්බර් 2 නැහැ. මට මතකයි මගේ ගුරුවරු මට උගන්වද්දී ඇමරිකාවේ වියා නම්බර් 2 කියලා කරපු කැම්පේන් එකක් ගැන කතා කරා. ඒව කොච්චර සාර්ථකද කියලා මම කියන්නේ අපි හෙට කතා කරමු අපි හෙට වෙනස් වෙමු අපි හෙට මේ රටේ මම බොහොම පොසිටිව් මිනිස්සෙක් මම කියන්නේ අපි මේ වගේ වැඩසටහන් අර අපි මේ රටේ ඊළඟ කොටස වෙනස් කරගමු අනිවාර්යයෙන් අපි ඒකට දායකත්වද මේකට මොකද මේ අපි හැදුන රට මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් අපි ගෙන ගත්තේ මේ රටේ මිනිස්සුන්ගේ හිනාවෙන් අපි පෝෂණය වුණේ මේ රටේ මිනිස්සුන්ගේ දයාව අනුකම්පාව ආදරයෙන් තමයි අපි හැදුනේ ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙයි මේ රටේ මේ වගේ එකතු කරන දේවල් දැනුම එකතු කිරීම හරහා මිනිසුන් අලුතෙන් හිතන්න පුරුදු කරන්න. මිනිසුන්ට අලුතෙන් හිතන්න පුරුදු කරන්න. ඒක තමයි ලෙට්ස් ටෝක් වැඩසටහනෙත් අරමුණ වෙලා තියෙන්නේ. සංකල්පීය නිර්මාණ වේදියා කියලා කිව්වම අපිට ලියා ගන්න බැරි වෙච්ච දැන් අපි ටික ලියාගෙන එනවා. දැන් ඔබට තේරෙනවා ඇති මේ මොන මාවතද මේක හදා ගන්න මං කොහෙටද යන්න ඕන? මේ මේ අද මේ ඔබ දකින පුද්ගලයා විදිහේ පුද්ගලයෙක් ඔබට වෙන්න දැන් ඔබට හීනයක් ඩ්‍රීම් එකක් හැදලා තියෙනවා නම් ඒක කරන්නේ කොහොමද මේ විරාමයෙන් පස්සේ අපි 얘 ගැන කතා කරමු විරාම පස්සේ අපි නැවතත් එකතු වෙන්නේ ලෙට්ස් ටෝක් වැඩසටහනත් එක්ක හරිත ටීවි. ඉතින් අද බොහොම වෙනස් කතාවක් එක්ක තමයි අපි යන්නේ වෙනස් ශේෂ්ත්‍රයක් වෙනස් මාතෘකාවක් වෙනස් විදිහට දකින කෙනෙක් එක්ක. ඒ නිසා මං හිතුවා කෙලින්ම
ප්‍රශ්නයට යන්න. දැන් අපි සාකච්ඡා කරපු නිසා විරාමයේ අතරතුරත් තිරසර සංවර්ධනය කියනක ඔබ දකින්නේ කොහොමද? තිරසර සංවර්ධනය කියන එක මම ආපහු ලංකාවේ නිර්ණායකයන් හිට ගත්තාම චූටි තැනක පොඩි වැරද්දක් කියන මම ඒක තේරුම් අරන් ඉන්න විදිය මම දකිනවා මේ පරිසරය සම්බන්ධ දෙයක් හිට තමයි අපි හිතාගෙන ඉන්නේ. හැබැයි තිරසර සංවර්ධනය කියලා අපි සරලව ගත්තොත් අපේ වර්තමානයේ තියෙන භෞතික සහ ස්වභාවික සම්පත් අපිත් පරිහරණය කරන ගම අනාගතයේ ඉන්න කට්ටියට පරිහරණය කරන්න හරි කළමනාකරණය කරලා ඒක මේ මැනේජ් කරන එකට තමයි තිරසර සංවර්ධනය කියලා කියන්නේ. ඕක තමයි සිම්පල් සරලව කිව්වොත්. එතකොට මේකෙදී අපි ගොඩක් වෙලාවට ඒ කියන්නේ සමාජ සහ ආර්ථික වගේම පාරිසරික න්‍යායනොත් අපි ගලප ගන්න ඕනේ නැතුව මේ ඔක්කොම ටික සමානව ගියේ නැත්නම් අපිට මේක පැටලිසහගත වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේකෙදි යහපත් සෞඛ්‍ය අධ්‍යාපනය මේ ලෝකේ හැමෝටම අවශ්‍ය කරන හොඳ වාතාශ්‍රය මේ වගේ ගොඩක් දේවල් මේ සම්මුතිය ඇතුලේ තියෙනවා. මොකද 2030 වෙනකොට ඔයගොල්ලන් බලාපොරොත්තු වෙනවා මේ 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 පදනම ඇතුලේ මේ 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 කන්සෙප්ට් එක ඇතුලේ ලෝකේ එතනට ගෙනියන්න. එතනදී අපිට සිද්ධ වෙනවා නිර්මාණ ශිල්පියෝ හැටියට. මොකද මේකේ මම හිතන්නේ වැදගත්ම රාජකාරිය තියෙන නිර්මාණශිල්පියාට. නිර්මාණ වේදියාට. මොකද අපි වේදිය අපි නිර්මාණයක් කරා අපි හිතන්න අපි ඉන්ටීරියර් එකක් ඩිසයින් කරද්දී අපි කොච්චර දුරට ඩේලයිට් එක පාවිච්චි කරනවද? අපි කොච්චර දුරට ක්‍රොස් වෙන්ටිලේෂන් පාවිච්චි කරනවද? මොකද මම ඇත්තටම 2015 ඉන්ටීරියර් ඩිසයින් ඇසෝසියේෂන් එකේ ප්‍රෙසිඩන්ට් ලංකාවේ. එතකොට මට ඒ සම්බන්ධව යම් කතා කිරීම අයිතියක් සහ මට මගේ අත්දැකීම් තියෙනවා මම ඉන්ටීරියර් ඩිසයින් එකගෙන කැඩ ප්‍රැක්ටිස් කරන නිසා. එතකොට අපි මේ 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 අපි වේස් වෝටර් කොච්චර පාවිච්චි කරනවද? මේ සමහරලාට මේ සමහර ක්ලයන්ට් සමයන් ගන්න මේ රන්ද ඔච්චර හිතන්න එපා මේ වැඩේ කරන්න. මොකද බිල ගෙවන්නේ අපිනේ කියලා. ඒගොල්ලන් හිතනවා එයාගේ කරන්ට් බිල එයා ගෙවුවාම වැඩේ ඉවරයි කියලා. ප්‍රශ්න ඉවරයි කියලා. එයාගේ වෝටර් බිල එක එයා ගෙවුවාම ඉවරයි කියලා. නෑ ඒක එහෙම නෙමෙයි. ඒ යාට වතුර ලැබෙන්න තව ගොඩාක් දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා මේක. ඒක තව කෙනෙකුට ලැබෙන්න තියෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඒකෙන් අධික මිලක් මේ පරිභෝජන සඳහා ගෙවිලා වේ තියෙන්න පුළුවන්. අපිට තිරසාර මේ සස්ටේනබල් කියන ප්‍රොජෙක්ට් එකේදී අපිට සිද්ධ වෙනවා නිර්මාණ ශිල්පියෝ හැටියට තමන් නිර්මාණය කරන හැම දෙයක්ම තමන් නිර්මාණ කරන වෙළඳැන්වීමක් කරා මිනිසුන්ට මේ තිරසාර භාවයේ තියෙන පණිඩය අරන් යන්න. මේකට මේ ඒකට මනුස්සකම ඇඩ් වෙන්න ඕනේ. මිනිසුන්ට ගරුත්වය ඇඩ් වෙන්න ඕනේ. මිනිසු ගැන සමානාත්මකව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දේවල් අපිට පුළුවන් වෙළඳ අපි දැන් වෙළඳැන්වීමකට අපිට එකතු කරන්න පුළුවන්. අනිවාර්යෙන්. ආදරය එකතු කරන්න පුළුවන්. මොකද අපේ රටේ අර මම කලින් කිව්වා වගේ මේ අපි තමයි හොඳම අපි තමයි නම්බර් එක කියන්නේ නැතුව අපි අරන් යමු ආදරේ. අපි අර අපි පණිඩයක් හැට ගෙනියමු. මම එහෙම ලංකාවේ සංකල්පයක් හැටියට යම් ආයතනයකට වෙනස කරලා දීපු කෙනෙක්. මම මගේ සංකල්පයක් උඩ මනුස්සකම කියන කන්සෙප්ට් එක ලංකාවේ ඇප්ලයි වෙලා ඒක ඒ කාලේ ලංකාවේ තිබ්බ හොඳම ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක වුණා. ඒක මගේ සංකල්පයක්. එතකොට මම හිතනවා අපිට නිර්මාණවේදීන් හැටියට අපි අපේ ගෙදරක පාවිච්චි කරන දේවල් අනවශ්‍ය දේවල් ගෙවල් වලට ඇතුල් කරගෙන බිල්ඩින් වලට ඇතුල් කරගන්න ඒවා අඩු කරලා මේ 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 මිනිස්සුන්ට මේ දේ මේ තිරසාර භාවය වෙනු යන්න. මොකද ගොඩක් පියවර ඉස්සරහට තියන්න ඕන. අපිට 2030 වෙනකන් තියෙනවා. අපි එකතු වෙලා වැඩ කරමු. නිර්මාණ ශිල්පියෝ තමයි මං හිතන්නේ මේ තිරසාර භාවයේ පිටිපස්සේ වැඩ කරන්න. ඒකද ඒගොල්ලන් තමයි සංකල්ප ඔලුවට එන්නේ. හිතන්න පුළුවන්. ඒගොල්ලන් තමයි අලුත් කන්සෙප්ට් ඔලුවට එන්නේ. අපි මෙහෙම කරමු. අපි මේ මේ ඒතර ඒගොල්ලන් හැබැයි ඒක තනි වැඩක් නෙමෙයි. මට යම් දෙයකට ඔලුවකට එකක් ආපම මම ඒකට ගොඩාක් කට්ටිය සම්බන්ධ කරගන්නවා. සමහරට ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, ආකිටෙක් කෙනෙක් පුළුවන්, ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. එයා සමහරට සෞඛ්‍ය පිළිබඳව ආහාර රටා පිළිබඳව එක්ස්පර්ටිය කෙනෙක් වෙන්න පුළුවන්. එයා chef කෙනෙක් වෙන්න පුළුවන්. මේ 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 ටීම් එක එකතුලා තමයි වැඩ කරන්නේ. හැබැයි කන්සෙප්ට් එක අයිඩියා එක ඔලුවට එන්නේ ගොඩක් වෙලාට නිර්මාණවේදියෙකුට. ඒ නිර්මාණවේදියාට පුළුවන් මේ ලෝකයේ ලස්සන තැනකට ඩ්‍රයිව් කරවන්න කියන නිසා මම හිතන්නේ සමහර කට්ටිය නිල වශයෙන් දන්නේ නැහැ තමන් නිර්මාණවේදියෙක්ද කියලා. හැබැයි මම දන්නවා සමහර තැන්වල සෝෂල් මීඩියාවල මම දකිනවා මේ බොහොම තරුණයෝ හරි ලස්සන අදහස් එළියට ගේනවා. හැබැයි එයා තමන් නිර්මාණවේදියෙක් කියලා අයිඩෙන්ටිෆයි කරන්නේ නැහැ. සමහරලාට පුංචි පුංචි කතා මේ Facebook එකේ ලියනවා. පොඩි පොඩි තැන්වල ලියනවා. ඒගොල්ලන් ඇතුලේ හැංගිච්ච නිර්මාණවේදියෙක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන් මේ අපේ රටාව ඇතුලේ මේගොල්ලන් සමහරට වෘත්තියෙන් බැංකු නිලධාරියෙක් වෙන්න පුළුවන්, වෘත්තියෙන් තව මොකක් හරි එකක් කරන්න. හැබැයි මම කියන්නේ ඒ සියලු දෙනා තමන් අයිඩෙන්ටිෆයි කරගෙන තමන්ගේ ඇතුලේ ඉන්න නිර්මාණවේදියෙක්, නිර්මාණ ශිල්පියෙක්, ක්‍රියේටිව් මිනිහෙක් තමන්ගේ ඇතුලේ ඉන්නවා නම් ඒව එළියට ගේන්න. අපි ප්ලැට්ෆෝම් එකක් හදමු. ඒ දේවල් එළියට ගෙනල්ලා මේ තිරසාර භාවය වෙනුවෙන් මේ අපි යන ගමනේ අපිට මේ කණ්ඩායම එකතු කරගන්න
මේ ඒකට එක තනිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි නිර්මාණ ශිල්පියෙක් නිර්මාණ වේදිකාවක් හැටියට මම හිතනවා අපි මේ කාරණා 17ක් පිළිබඳ සස්ටේනබල් මේ කන්සෙප්ට් එක ඇතුළේ අපි කතා කරනවා. ඒවා එකතු කරගන්න මේ නිර්මාණ ඔළුවට එන අපිටම දැන් අපි ෆෝන් එකක් ගත්තාම ෆෝන් එක අපි ඩිසයින් කරන්නේ මේ තම්බ එක ඇතුලේ ඩයල් කරන්න පුළුවන් වෙන්න. පුටුවක වාඩි වුණාම වාට කොන්ද රිදෙනවා නම් ඒක පුටුවේ ඒර්ගොනොමික්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. හරි කාමරයකට ඇතුළු වුණාම මේ කාමරේ තියෙන උන් ස්පේස් Taman සමහර තැන් වලදී හරි අන්කම්ෆර්ටබල් ෆීල් වෙන්නේ. ඒ වගේ දේවල් අපහසු අපිට හරි අපහසු. මොකද ඒකේ තියෙන දිගපල්ල වැරදි. සමහරට ගෙදරට එළිය වැටෙන විදිය සමහරට හවසට තමයි ගෙදරට කියන්නේ වැරදි පැත්තට දිශාගත කරලා ගෙදර. ඒ වගේ පුංචි පුංචි දේවල් එක්ක මේ සස්ටේනබල් මේ තිරසාර භාවයට නිර්මාණ ශිල්පියාගේ දායකත්වය අතිවිශාලයි. අනිත් එක කලාකරුවාගේ පැත්තෙනුත් මට වුණ ඔබට මම හොඳ කතාවක් කියන අපි මේ ත්‍රිවිල් පදවන කෙනෙක් දිහා බලන විදිහෙත් ඉඳන් අපි වෙනස් වෙන්න ඕනේ කියලා. හැබැයි කතාවල අපි ගොඩක් වෙලාට අවසනකට වගේ දකින්නේ මෙයා මෙහෙමයි කියලා හදන සංකල්ප. ඔව් අපි ඒක ඇත්තටම වැදගත් දෙයක්. මොකද මම මගේ වෘත්තිය පුරාම මම ප්‍රැක්ටිස් කරපු දෙයක්. මම මේ දවස්වල කෘෂිකර්මයේ සම්බන්ධව ලොකු ව්‍යාපෘතිකර ලෝක බැංකු ව්‍යාපෘතිකර සම්බන්ධලා ඉන්නවා. මට දීලා තියෙන ටාස්ක් එක තමයි මම තමයි ටාස්ක් එක හැම වෙලේම මගේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කචර රෝහණ චොකොන් එක කතා කරලා මම කරේ. ගොවියා කියලා කියන්නේ අසරණ මිනිහෙක් නෙමෙයි. හැබැයි ඔයා Google search එකක් කරලා බලන්න අපේ රටේ ශ්‍රී ලංකන් ෆාමර් කියලා. අපි පෙන්වන්නේ බොහෝ අසරණ වයස්ගත බොහොම මේ නිකන් කෙට්ටු වෙලා ගියපු කෙනෙක්ව අපි ටෙලිනාට්‍යයක ත්‍රිලර් රියදුරෙක් කියලා පෙන්වන්නේ ටිකක් මේ 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 දඩබර චරිතයක් එයා. අපි පොලිස් නිලධාරි මගේ ජීවිතේ හම්බෙලා තියෙන පොලිස් නිලධාරියෝ 90%ක් හොඳ මිනිස්සු. මට නම් බෑ ඒ ට්‍රැෆික් රාලහාමි කෙනෙක් පාරේ ඉඳන් කර රස්සාව කරන්න. මට ලක්ෂ කොච්චර දුන්නත් කරන්න බැරි. ඒක ලොකු කැපවීමක්. ඒක ලොකු ගෞරවයක්. ඒගොල්ලන්ට අපි හැබැයි මේ ටෙරිනාටි කලාව ඇතුලේ ඒගොල්ලන්ට වැරදි අර්ථකථනයක් දීලා තිනවා. අපේ දරුවෝ ඒවා දැක්කම හිතනවා ආව් පොලිස් දාරයකන් මේ වගේ කෙනෙක්. අපි දේශපාලඥයා කියලා කියන්නේ අපි හැම වෙලෙම වැරදි චරිත දෙනවා. අපි ටෙලිනාටි වල මම දැකලා තිනවා මේ පොලිස් දාරියෝ නිකන් මේ අපි අර අපි ඉස්සර කියන හොරා පොලිස් මේ නිකන් කිචි කවල දුවන්න පුළුවන් තත්යකට පත් කරගලා තිනවා. එහෙම නැහැ. අපේ 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 ත්‍රිවිධ හමුදා අපේ පොලිසිය අපේ සිවිල් ආරක්ෂක බලකාය මේ රටවල් වලින් කරන දේවල් ඒවට වටිනාකමක් දෙන්න බෑ. ඒවා මේ එච්චර ලඟු නැහැ. ඒ නිසා මම කියන්නේ හැමෝටම අපි හැම හිතමු. අපි ධනාත්මක හිතමු. අපි බැරි කමක් නැහැ. අපි නෙගටිව් වල ජීවත් වෙන්නේ නැතුව නෙගටිව් වලින් අයින් වෙමු. අපි නෙගටිව් එන්ජොයි කරන්නේ නැතුව නෙගටිව් වලින් අයින් වෙමු. පොසිටිව් වෙන්න අමාරුයි. වෙනස් වෙන්න අමාරුයි. වෙනස් වෙන්න හරි අමාරුයි. හැබැයි වෙනස් වෙන්න පටන් ගත්තාම තවන්න තේරෙන එනර්ජි එක තවන් ඇඟ ඇතුළට ඇවිල්ලා තියෙනවා. තවන්ට ඒ ෆීල් වෙන්න ගන්නවා. රයිට්. මට ගමනක් යනවා. මගේ වට අපිටව නිකන් හරි සුන්දර වෙන්න ගන්නවා. ඒ නිසා අපි එකතු වෙමු. මම කියන්නේ ඕගොල්ලන් මෙමි කරන වැඩසටහන තුළ ඒ පොසිටිව්නස් එක ඇති කරන්න දිගටම ආරං යන්න ඒ පොසිටිව්නස් එක හරහා එකතු වෙන්න. මොකද මේ රට හදන්න අපි හැමෝටම යුතුයකමක් තියෙනවා. අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒක අපිට මේ අපි අර නෙගටිව් එන්ජොයි කරන එකෙන් අයින් වෙන්න පුළුවන් නම් පළවෙනි ආරම්භය හැටියට මම හිතනවා ඒක ගොඩක් වටී සහ ඒකට අපිට ඒක පළවෙනි පියවරක් වෙයි නේද අපිට දියුණුව සඳහා පළමු පියවරක්. පළවෙනි පියවර තියන් තමයි හරිම අමාරු. අමාරු. ඔව්. පළවෙනි පියවරේ බිත්තිය කඩාගෙන යන්න තමයි අමාරු. ඊට පස්සේ ගමන හරි ලේසි. ඒ නිසා අපි ඒ හයිය වෙමු. අපි හයියට පිටිපස්සෙන් උදව් කරන්න. අපි මුල ටිකක් අමාරු වෙයි. හැබැයි ඒ ගමන ධනාත්මක මිනිහෙක් හැටියට යන්න අවශ්‍ය කරන නිර්මාණ ශක්තිය, ඒ thinking, ඒ අවශ්‍ය කරන සංකල්ප අපි එකතු කරන්න. අපිත් එකතු වෙන්න. රටක් හේට එකතු වෙන්න. හරිත ටීවී එකත් එක්ක එකතු වෙලා මේ හරිත ටීවී එකට මේ වගේ වැදගත් සංවාද මේ දේවල් එක්ක මේ මම හිතන්නේ අපිට හොඳ කණ්ඩායමක් හදන්න පුළුවන් මේ රටේ ඇතුළේ. අනිවාර්යයෙන්ම. දැන් අර ධනාත්මක පුද්ගලෙක් විදිහට දැන් ඔබේ ওই ධනාත්මක වටපිටාව හැදෙන්න ඔය නිර්මාණ වේදියාට, ඔය සංකල්ප වේදියාට, ඔය සූප වේදියාට, ඔය ගෘහ නිර්මාණ ශිල්පියාට, ඔය ගෘහ නිර්මාණ වේදියාට මම නිවැරදි කරන්න ඕන. ඊට අමතරව විලාසිතා නිර්මාණ වේදියාට ඔය කියන ඔක්කොටම උදව් කරන පවුලක් ඉන්නවා. ඒ ආදරණීය පවුලත් අපි මතක් කරන්න ඕනනේ. නැත්නම් මට කිව්වා බිරිඳ හැමතිස්සෙම බලන මගේ නම කියන්නේ ඔයා කොහේ ගියත් කියලා. මොකද බිරිඳ තමයි මගේ ජීවිතේ මට හිටපු මගේ මිතුරියක් තමයි. දැන් මගේ බිරිඳ යා මගේ ජීවිතේ බොහොම ළඟින් හිටියා. අපි බොහොම යාළුවෝ හැටියට එකට ඉන්නේ. එයා ඩිසයිනර් කෙනෙක්. මම අපි දෙන්නම එක වෘත්තිය ඇතුලේ ඉන්නේ. අපි දෙන්නම ක්වොලිෆයිඩ් චෙෆ්ලා දෙන්නෙක්. ඒ අපේ විනෝදාංශය.
අපි දෙන්න ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා කියන එක මම හැම වෙලේම මගේ දරුවා අපි හැමෝම ගන්නේ ඉගෙන ගන්න එක අතාරින්න එපා මොකද ඇකඩමික් අධ්‍යාපනයෙන් ලබන්න තියෙන දේවල් තියෙනවා ඒවා يعني මම මගේ ජීවිතේ 80ක් 70ක් විතර අත්දැකීමෙන් හදිච්ච එක නේ හැබැයි ඇකඩමික් වලින් يعني හම්බෙච්ච 130 130 අර 170 බලගන්වන්න ඒ දැනුම අවශ්‍යයි. ඒ නිසා ඇකඩමික් නොලෙජ් එක අනිවාර්යෙන් ගන්න. මොකද මායි බිරිඳයි අපි දෙන්න චෙෆ් ක්වොලිෆිකේෂන් ඉවරච්ච ගම අපි මේ ගිය මාසේ අපි දෙන්නගේ මාස්ටර්ස් එක ඉවර කරා. හැබැයි ඒක මාකටිං. එතකොට මගේ ඊළඟ ඩිප්ලෝමා එකක් තියෙනවා. ඒක ඇවිල්ලා මික්සොලොජි කියලා. ඒ කියන්නේ ඒක කොෆි සහ ඒ ලික්විඩ් දියර පානයන් පිළිබඳ තමයි ඒක එකතු වෙන්නේ. බිරිඳ සහ මට දුවෙක් ඉන්නවා. බිරිඳ තමයි මගේ ජීවිතේ මට ජීවිතයේ අමාරු කාලේ සහ මගේ ජීවිතයේ ළඟින්ම ඉන්න ඕන කාලේ කරේ වාග්ය කටුලන්ද කියලා. ඉතින් මගේ දුව දැන් අපි දෙන්නම ඩිසයිනර්ස් නිසා දුව හැදෙන්නේ ඩිසයින් බෑග්ග්‍රවුන්ඩ් එකක. ඉතින් සමහරවිට එයා අපිට කලින් ඩිසයින් විවේචනය කරනවා කියන අපි මොන හරි ලෝගෝයක් හරි ඩිසයින් කරපුවාම සමහරවිට මට බේර ගන්න බැරි යාගේ විවේචනය. මොකද එයා තමයි ඇවිල්ලා ඉස්සල්ලාම විවේචනය කරන්නේ ක්ලයන්ට් කලින් විවේචනය කරන්න පටන් ගන්න එයා. මට මේක හරියන්නේ නැහැ, මෙතන හරියන්නේ නැහැ, මේ එලිමන්ට් එක හරියන්නේ නැහැ, මේක කන්ට්‍රාස්ට් ඇඩි වගේ දේවල්. ඒ නිසා වර්ෂ බණ්ඩාර මොකද වැස්ස දවසක බිහි වුණේ. ඉතින් ඒ නිසා එයා ළමේ ලෝකෙට ආවේ වැස්ස දවසක. ඒ නිසා එයා වර්ෂ වුණා. ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද මගේ මේ ජීවිතය අවුරුදු 22ක වෘත්තිමය ජීවිතයත් අවුරුදු 27ක විතර කලා ජීවිතයත් ඇතුලේ මට හම්බෙච්ච සුන්දර යෝතියක්. ඉතින් ඒ නිසා මම සහ මගේ දෙමව්පියන්ට මේ වෙලාවේ ස්තුති කරනවා. මොකද මාව බිහි කරන්න මට හිතන්න පතන්න පුරුදු කරපු ඒ ජාන ආවේ ඒගොල්ලන්ගෙන් කියලා මම විශ්වාස කරනවා. හා කොහෙන් නතර කරන්නද කියලා මට හිතා ගන්න බෑ. කොහොම නතර කරන්නද කියලා හිතා ගන්න බෑ. තව ගොඩාක් දුරට මේ සාකච්ඡාව රැගෙන යන්න පුළුවන් කියලා හිතනවා. අර අපිට කියන්නේ බොහොම ආකර්ශනීය මිනිසුන් හමු වුණාම කතා බහ නතර කරන්න බෑ. එහෙම ලේසි. හැබැයි අපිට තියෙන වෙලාව අඩුවෙන ජීවිතේ නේද? හැබැයි මේ ලැබුණු කාලය තමයි අපිට ලැබුණු හොඳම කාලය. ඒක නිසා තමයි අපි තනි ධනාත්මකව හිතන්න ඕන. මේ ලැබුණු කාලය හොඳින්ම ඔබේ ජීවිතයට ප්‍රයෝජනයක් වේවි කියන එක තමයි අපේ එකම බලාපොරොත්තුව. ඉතින් එරන්ද බණ්ඩාර ඔබතුමන්ට බොහොම ස්තුතියි. මේ වටිනා කාලේ අපි වෙනුවෙන් කැප කරාට මම හිතන මේක බලන හැම කෙනෙක්ටම අද වටිනා දෙයක් ජීවිතයට එකතු වෙයි කියලා, ධනාත්මක දෙයක් ජීවිතයට එකතු වෙයි කියලා, සහ මේ පාරේ යන්න බලාගෙන ඉන්න තරුණ පරපුරට ඔහු ආදර්ශයක් බවට පත් වේවි. ඉතින් ඒ ඔහුට ස්තුතිවන්ත වන ගමම් අපි මතක් කරනව නැවත වාරයක්. අද දවසේදී අපි මේකට වෙලා ඉන්නේ ගාලු මුවදොර හොටල් පරිශ්‍රය, ගෝල් ෆේස් හොටල් පරිශ්‍රය ගොත හොඳට දන්නවා. ඉතින් අහි කල්මනාකාරීත්වයට අපි ස්තුතිවන්ත වෙනවා මේ සුන්දර ස්ථානය අපි වෙනුවෙන් ලබා දුන්නාට. ඉතින් තවත් මේ වගේ සුන්දර කෙනෙක් එක්ක සුන්දර කතා බහකට අපි එකතු වෙන්න සූදානම් වෙනවා. ජීවිතේ වෙනස් විදිහට දකින්න ලෙට්ස් ටෝක් හරිත ටීවී සමගින්. එහෙනම් ඔබට සුබ දවසක්.